Sadhu, sadhu, sadhu. හැම දිනාටම තෙරුවන් සරණයි හැමෝම මම හිතන්නේ අවබෝධයෙන් යුක්තව කමඨහන සිද්ධ කරන්න ඇති කියලා සිද්ධ කළ යුතු ආකාරය සිද්ධ කරන විදිහ දැන් තවදුරටත් තේරෙනවා ඇති කියලා හිතනවා අපි හන්දාවේ 4 වෙනකන් මේ කමඨහන කරගෙන යනවා අතීත මෙනෙහි කිරීම අවශ්‍ය නම් තවදුරටත් කරන්න ඊට පස්සේ නැවත වතාවක් පුළුවන් තරම් කය තුල හිත රඳවා ගන්න සිද්ධ කරන විදිහ ගැන මම ආයෙ මතක් කරනවා පැටලිලා තියෙනවා නම් ඒක නැති කරගන්න සබ්බං අනිච්චං කියන කමට අහනයි මේ සියලු දේ අනිත්‍යයි කියන එකයි අනිත්‍ය සංඥාව ඇති කරගන්නයි හදන්නේ සියලු දේ අනිත්‍යයි කියන එක අපි බලාපොරොත්තු වෙන ඉහළ ඉලක්කයක් ඒ සියලු දේම අනිත්‍යයි කියන සංඥාව නිබඳව අපි තුල වර්ධනය වෙන වීම සඳහායි මේක එතකොට සියලු දේ අනිත්‍යයි කියන සංඥාවෙම මම ඉන්න උත්සාහ කරනවා ඒකෙම ඉන්න හදනවා ඒකෙම ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා ඇති වෙනවා කියනකොට යමක් හට ගන්නකොට තියෙන හරියට ඉර පායනවා වගේ ගින්දරක් හට ගන්නවා වගේ ඒක අපි දන්නේ නැහැ මේ මේ පරිසරයේ තියෙන ඒවා මතු වෙනවා නේද මල් පිපෙනවා වගේ ඒ හැඟීමක් තියෙන්න ඕන මොන හරි දෙයක් ඇති වෙනවා කියන හැඟීම තියෙන්න ඕන ඇති වෙනවා කියනකොට වෙනස් වෙනවා කියනකොට ඒ මල මෝරනවා ගෙඩියක් නම් මෝරනවා ඉරනම් මේ පැත්තට එනවා ඒ උදාහරණ වලදී අපි දන්නා එක වෙනස් වෙනවා කියලා හැම වෙලෙම අන්න ඒ වගේ හැඟීමක් තියෙන්න ඕන හැම දෙයක්ම අන්න එහෙම වෙනස් වෙනවා ඇති වෙනවා වගේ වෙනස් වෙනවා මගේ හිතෙත් ආදරයක් ඇති වෙනවා ඒක වෙනස් වෙනවා ඒක නැති වෙනවා අන්න ඒ වගේ හැම වෙලෙම අපිට තරහක් උපදිනවා ඒක වෙනස් වෙනවා ඒක නැති වෙනවා ඒ වගේ හැම වෙලේම මේ පුංචි පුංචි තැනක පවා මේ ලක්ෂණය තියෙනවා හරියට වැලි ගොඩක් වගේ වැලි ගොඩක වැලි ඇටයක් ගත්තත් වැලි වල ලක්ෂණය තියෙන්නේ වැලි එතනින් බාල්දියක් ගත්තත් වැලි දෝතක් ගත්තත් වැලි බාල්දියක් ගත්තත් මුළු වැලි ගොඩම ගත්තත් තියෙන්නේ වැලි වල ලක්ෂණෙමයි
මේක අවුරුද්දක් ගත්තත් මාසයක් ගත්තත් දවසක් ගත්තත් මොහොතක් ගත්තත් ඒකේ වෙනස් වෙන ලක්ෂණ තියෙනවා. ඉතින් ඒ හැම ෂණයක මේ සංඥාව මට තියෙන්න ඕනේ. එහෙනම් ඒ වගේ මම මේක තුල ඉන්නකොට සියලු දේ මට ලැබිච්ච දේ නොලැබිච්ච දේ කියලා ගන්න සබ්බං කියන එක නැත්තම් අරමුණක් නැහැ වගේ හරියට නිකන් සියලු දේ ගිහම මොකද්ද මොකද්ද කියලා ප්‍රශ්නයක් එන හින්දායි. ඒතර කොටස් දෙකකට අපි බෙදාගත්ත එකයි මට ලැබිච්ච දේවල් සහ නොලැබිච්ච දේවල් කියලා. ඒතර ලැබුණු නොලැබුණ සියලු දේ ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියලා අරමුණේ ඉන්නවා. ඉන්නකොට හිත බොහෝ වශයෙන් එහා මෙහා යනවා. එහෙට මෙහෙට හිත විසිරෙනකොට අපි මොකද කරන්නේ? ඒ විසිරෙන සිත නැවත විසිරුණා කියලා දැනගත්ත ගමන් ආපහු අරමුණට අරගෙන සියලු දේ වෙනස් වෙනවා නැති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියන තැන ඉන්නවා. ආය හිත විසිරෙනවා. ආය අරමුණට ගන්නවා. ආය විසිරෙනවා. ආය අරමුණට ගන්නවා. මෙහෙම මෙහෙම කර කර ඉඳලා හිත වැඩියෙන් විසිරුනේ මොනවටද කියලා බලනවා. බලනකොට වැඩියෙන් විසිරලා තියෙන යමක් තියෙනවා නම් ඒවා මගේ උපාදාන විදිහට තීරණය කරන්න වෙනවා. එතකොට ඒ මට උපාදාන වෙලා තියෙන වස්තුව ඒක තරහක් වෙන්න පුළුවන්, ඒක ආදරයක් වෙන්න පුළුවන්, මොනවා හරි දෙයක්කට මම ඇලිලා හෝ ගැටිලා තියෙන දේවල් තමයි උපාදානය කියන්නේ. එහෙනම් ඒක ගත්තා. අරගෙන එහි ඇතිවීම වෙනස් වීම නැතිවීම දන්න පමණින් ඒක අම්මා අම්මාව කියලා ගත්තොත් එහෙම අම්මා අවුරුදු අවුරුද්දෙන් අවුරුද්දේ වෙනස් වෙලා තියෙන හැටි මාසෙන් මාසෙ වෙනස් වෙලා තියෙන හැටි ඔය විදිහට වෙනස් වීම මෙනෙහි කරනවා. මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර ඊට පස්සේ ආය තමන්ගේ අරමුණට එනවා. මැද අරමුණට ඇවිල්ලා එනකොට ඊට පස්සේ අර උපාදාන වස්තුව ආවොත් මට ඉක්මනට එහි වෙනස් වීම මතක් වෙනවා. මතක් නොවි ආයයකට යනවා නම් තව අරකේ ආයයක අරගෙන මෙනෙහි කරන්න ඕන. එහෙම කර 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 හිතට එනේන ඔක්කගේම නෙවෙයි කියලා මතක තියාගන්න. හිතට එනේන ඔක්කගේම නෙවෙයි. හරිද? මේ තමන්ට වැඩිපුර උපාදානය වෙලා තියෙනේ හොයාගන්න. නැත්නම් එනේන අරමුණේ අනිත්‍ය මෙනෙහි කරන්න කියලා නෙවෙයි මේ කියන්නේ. එනේන අරමුණේ අනිත්‍ය මෙනෙහි කරන්න කියලා නෙවෙයි මේ කියන්නේ. නෑ, ඒ කියන්නේ මේ වෙලාවේ අරමුණක් ආවනම් ඒක අනිත්‍යයි, ඒක අනිත්‍යයි කියලා එහෙම නෙවෙයි. වස්තුන් වල අපිට එන උපාදානය වෙලා තියෙන දේවල් හොයාගෙන ඒ වාගේ අනිත්‍ය මෙනෙහි කිරීමයි මේ සිද්ධ කරන්නේ. එතකොට ඒ අන්තිමට මට කුමන මේ ලෝකේ කුමන වස්තුවක් අරමුණු වුණත් ඒ අරමුණ තුල තියෙන්නේ අනිත්‍ය සංඥාව. අන්න එතකොට මේ අරමුණේ මට ලොකු වෙලාවක් ඉන්න පුළුවන්කම තියෙනවා. ඕක තමයි අපි අරමුණු කරගෙන තියෙන්නේ දැනට භාවනාව විදිහට. මේක තවදුරටත් කරගෙන යන්න සක්මන දැන් හොඳට තේරෙනවා ඇති. කාට හරි ගැටලුවක් තියෙනවද? දැන් ආහාර ගන්න ගියාමත් එහෙමයි. හොඳට ඒ වේදනාවල් වලටම හිත තියාගෙන බිම බලාගෙන එකිනෙකා අදහස් වමාරු කරගන්න නැතුව පොලිමට ගිහිලා ආහාර ගන්නකොටත් ඒ දැනීම් තුල විතරක් හිත තියාගෙන ආහාර ටික ගන්න උත්සාහ කරන්න පුළුවන් තරම්. හරි. ඊට පස්සේ සක්මන් කරනකොටත් එහෙමයි. අනිත් කටයුතු කරනකොටත් එහෙමයි. ඊට පස්සේ ආය කාපු ගමන් නිදා ගන්න ඕන කියලා නම් යන්න එපා. ඒක පාටම කවුරුහක්වත් උත්සාහ කරන්න උපරිම වශයෙන් දානි වළඳලා මේ පැත්තට එන්න උත්සාහ කරන්න. අර සාමාන්‍ය හුඟක් අය තියෙන කාපුවම ටිකක් නිදා ගන්න ඕන කියන අදහස. ඒක බොහොම වැරදි දෙයක්. නිින්ද කියන්නේ වඳ කාලය කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. වඳ කාලය වගේ ඇඬ ඇවිල්ලා උත්සාහ කරන්න, සක්මන් කරලා බලන්න. ගෙදරදිත් මේක පුරුදු වෙයි. ගෙදරදී නිදි නැව ඉන්නවා නම් පුරුදු වෙයි. එතකොට නොනිදා ඉන්න මගේ ජීවිත කාලේ මම නිදින ප්‍රමාණය තේරුමක්ම නැති කාලයක් ඒක. ඒ කියන්නේ මුකුත් දන්නේ නැහැනේ. මේ පැය 6ක් බැරිලාවක්වත් පැය 8ක් නිදිනවා නම් කවුරු හරි ජීවිතෙන් 3 එකක් බුදි. අවුරුදු 60ක් හිටියොත් 20ක් බුදි. ඉතින් ඒකින්ද මේ ඒ ගැන හිතලා මේ දින කීපයේ මේ ගතවන පැය කීපය නින්දට වැඩි නැඹුරුතාවයක් දෙන්නත් එක දිගට රැයට පැය 6ක් නිදා ගන්න පුළුවන් නම් ඊට අඩුව වුණත් භාවනා කරන හින්දා ඊට අඩුව නිදාගෙන ඉන්නත් පුළුවන්. මම කියන්නේ නිදිමරලා ගොඩාක් නිදිමරන්න කියන එක නෙවෙයි. අනවශ්‍ය විදිහට නින්දට යන්න එපා. හැබැයි භාවනාව කරන්න බැරි නම් ටිකක් වෙලා ගිහිල්ලා නිදාගෙන ඉන්න. එඳ ආහාර ගත්ත ගමන් කුටියට යන එක මම ඒ තරම්ම අනුමත කරන්නේ නැහැ. හරිද? ඒක ඇවිල්ලා එහෙනම් කම්මැලිකමේ ලක්ෂණයක්. ආහාර ගත්ත ගමන් තව ශක්තිමත් වුණා මං කියලා එන්න මෙහේ. නේද? වාහන තෙල් ගහගන්නේ මොකටද? ආය දුවන්න. නැත්නම් මේ තෙල් ගහන්න නවත්තලා තියන්නේ. අපේ වාහන ටික ඔක්කොම තෙල් ගහන්න හුඟක් වාහන. තෙල් ගහපු ගමන් නවත්තලා තියෙනවා වැඩිපුර. ආහාරය කියන්නේ අන්නේ තෙල් ගහනවා වගේ දෙයක්. ඒ ගැනත් බොහොම කල්පනාවෙන් ආහාර ගන්න ඕන ගද්දි මේ
මේ ආහාරය රස විඳින්න නෙවෙයි, මේ ආහාරය තලු මරන්න නෙවෙයි, මේ ආහාරය එතකොට මොනවද මේ තව මේ මේ ශරීර වර්ධනය සඳහා මද පිණිස ක්‍රීඩාව පිණිස ඒ මොකටවත් නෙවෙයි මේ ආහාරය ජීවිතේන්ද්‍රිය පවත්වා ගැනීම සඳහා විතරයි. අනිත් එක් ගද්දිත් ආහාර ගද්දිත් බොහෝම පරිස්සමෙන් අර මේසෙ උඩ ඉඳගෙන වෙනදාර හෝටල් වලට වෙලා ඉතින් හොඳට තලු මරමර කනවා වගේ නැතුව හරිද බොහෝම ප්‍රවේශමෙන් ඒ බලාගෙන ඉන්නාට පේන්න ඕනේ මේක ඇත්තට මෙයා මේ ජීවිතේ පවත්වා ගන්නයි මේ ආහාරය ගන්න කියලා බිම බලාගෙන කවුරක්වත් කකුලක් උඩ එහෙම කකුලක් දාගන්නේ නැහැ. හරිද? ඉන්න ඉරියව්ව හැම වෙලෙම ප්‍රවේශම් සහගත ඉරියව්වක් වෙන්න ඕනේ. කාටවත් හානියක් වෙන්නේ නැති ඊළඟට අනනකොට ප්‍රවේශමෙන් අනන්න ඕනේ. අනලා මෙහෙම උඩට අරගෙන ඒ කටට ප්‍රමාණවත් ගුලියක් තමයි දාගන්නේ. කට මේවා කරගන්නේ රිලව් නේද? ඒ කියන්නේ ඒක ඒ එහෙම කියන්නේ ඒක මතක තියෙන්න අපි දන්නේ නැතු එහෙම වෙන වෙලාවකට බලාගෙන ඉන්න හැටි විතරයි පේන්නේ. මේක පොඩ්ඩක් පිම්බිලා වගේ හපන්නේ. ඒ ඒ කවුද ඒ පුරුද්ද තියෙන්නේ මෙහෙම ලොකුවට පුරවගන්නේ. මෙහෙම 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 දාගෙන පුරවගන්නේ එහෙම බෑ. ඒක සංවර ආහාර ගැනීමක් වෙන්න ඕනේ. ඊළඟට අනලා මේ අත උස්සනකොට උස්සන්නේ මේක ගිල්ලට පස්සේ හපනකන් අනන්ද. හරිද? හපනකන් අනන්න පුළුවන්. ඊට පස්සේ මම මේක ගිරලා ඉවර වුණාට පස්සේ තමයි මේ අත උස්සන්නේ. හරිද? මේක කටේ දැම්මා ඊට පස්සේ හපනකන් අනන්ද. ඊට පස්සේ ගිරලා ඉවරනකම් මතකම තියාගන්න ඕනේ ඒක. නැත්තම් අශෝභනයි. අපි දන්නේ නැතුණාට අශෝභනයි. ඇඟිලි වලින් මෙතෙන්ට වැඩි උඩට ඉඳුල් ගෑවුනොත් අශෝභනයි. ඒවා මේ කටේ දන්නවා. නමුත් මම ආයෙ මතක් කරනවා. හරිද? ඊළඟට මේක උස්සලකොට මෙහෙම හරිද? මෙතෙන්ට එනකම් කට ඇරියොත් අශෝභනයි. ඒ අශෝභන ඉදිරිය පේනවා. සමහර අය මේ අත මෙහෙ උස්සනකොට මෙහෙ ඒක හොඳ නැහැ. එහෙම නැතුව අත මෙතන තියෙන්න ඕනේ. මේ උස්සනකොට බලන්නකෝ අපි අමුතුවටම දකින්න නේද ස්වාමීන් වහන්සේලා දානිවල් දෙනකොට මේ මොකක්ද සංවරයක් තියෙන වගේ තේරෙනව නේද? ඒ මොනවද? ওই කාරණා කොහෙද තියෙන්නේ? සේකියාවල. හරි බුදුහාමුදුරුවෝ අපිට උගන්වලා තියෙන බාණ බුදුරජාණන් වහන්සේ කොච්චර මිනිස්සු ඉස්සර හාමුදුරුවන්ට නිග්‍රහ වේ. ඊළඟට පිඟාන හූරන්න බෑ. අපිට පාත්‍රේ හූරන්න බෑ. හරි බොජ බොජ ගාලා මේ පාත්‍රේ වතුර දාලා බොජ ගාලා හොදන්න බෑ. හරි ඒක බොහොම පරිසරයෙන් සද්දෙන්නේ නැති වෙන්න හොදන්න ඕන. ඇයි ඒ? නේද? එහෙනම් නේද වැදගත් විදිහට ජීවත් වෙන විදිහ බුදුරජාණන් වහන්සේ පොඩි තැනකදී පවා නේද වැදගත් මිනිස්සයා වික්ෂුන් වහන්සේලා නිඳා කරනවා. නැත්තම් අර බලන්නකො අර බලන්නකො අර කන හැටි අර ගිජු ගිජු ගාලා කන්නේ කියලා නේද? ඉතින් ඒකින්ද ඒවා අපිත් මේ සිල් සමාදන් වෙච්ච දවස්වල ඒ සංවරකම හොඳට පවත්වාගෙන ආහාර ටික ගන්න ඕනේ. හරි බෙදා ගන්නකොට පවා කෑගල මට ඕක එපා අරකින් ටිකක් දාන්න මේකින් ටිකක් දාන්න එහෙම කියන්නේ නේද? එපා දෙයක් තියෙනවනම් අත වහනවා. හරි එහෙනම් සද්ද කරන්නේ අනිත් ඒක ටී මූණ වල දිහා බලන්නේ කවුද ආවේ කියලා අඳුර ගන්න යන්න ඕනේ. ඒ මොකක්වත් නැහැ මගේ පාඩිය මගේ වැඩේ කරගෙන එන එකයි තියෙන්නේ. හොඳයි එහෙනම් බලමු පුළුවන්ද කියලා ඒ විදිහට කරන්න නේද? ඔය කියන ඒවා ඔක්කොම කරගෙන යන්න පුළුවන්ද කියලා බලමු. හොඳයි එහෙනම් දානි සඳහා සූදානම් වෙන්න හැමදෙනාම වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා හැමෝටම තමන්ගේ ජීවිතය සුවපත් කරගෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයටම තමන්ගේ කටයුතු සිද්ධ කරගන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය වීරිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙවියන්ගේ රැකවරණ ලැබේවා, ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා, තම තමන් කරගත්තා වූ කුසල ධර්මයන් ආවර්ජනය වේවා, ඒ උතුම් නිර්වාණ සාන්තියේ සුවය මේ సంతාන වලට දැනේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දෛ වන්දනා කරගමු. අභිවාදන සීරිස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු.